අයිබෝන් මාධ්‍ය ආවර්ජනා තුළින් අද මා කතා කරන්නේ WG ගුණරත්න මහත්තයට. ඔහු අවුරුදු 50කට වැඩි කාලයක් ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල පත්තර කන්තෝරුවල නිවුස් රූම් තුළ පුවත් කාමර තුළ තීරණාත්මක භූමිකාවන් ගණනාවක්ම ඉටු කළ අයෙක්. ඔහු ලේකව් සායතනය හිටියා. ඊට පස්සේ ලංකාදීප පලකරන විජය ප්‍රවෘත්ති පත්ත ප්‍රකාශන සමාගමය හිටිය. මේ ආයතන දෙකේ අඩ සියවසක කාලයක් ඔහු සේවය කරලා තියෙනවා. ඉතිහාසය පිළිබඳ සාක්ෂි දරමින් සහ ලක් ඉතිහාසයේ මුල් කෙටුම්පත්, මෑත ඉතිහාසයේ මුල් කෙටුම්පත ෆස්ට් ඩ්‍රාෆ්ට්ස් ඔෆ් හිස්ටරි කරන්නට ඔබ ඔබ දායක වුණා. ගුණරත්න මහත්තයා, විධාන ගමගේ ගුණරත්න, හරි, මාධ්‍ය කර්මාන්තය මාධ්‍ය වෘත්තිය දන්නේ WG ගුණරත්න හැටියට. ඔව්. ඔබ දකුණේ මාතර ඉපිද හැදී වැඩී පස්සේ කොළඹ පත්තර කන්තුරුවලට ආපු කෙනෙක්. ඔබේ ළමා කාලය ගැන කෙටියෙන් කියන්න පුළුවන්ද? මම රාහුල විද්‍යාලයට ගියේ මාතර. DJ කුමාරගේ, ජස්ටින් විජේවාදන වගේ මහත්වරුන් තමයි මට පාර පෙන්නුවේ. සාහිත්‍ය ලෝකයේ ඉස්සරහට යන්නේ කොහොමද කියන එක කුමාරගේ මහත්මයාගේ අධීක්ෂණයෙන් ජස්ටින් විජේවාදන, එයාගේ සහෝදරයා වන බාල සහෝදරය වන DE විජේවාදන මහත්තුරුන් තමයි ඒ පෙන්නුවේ මෙන්න මේ පාර ගියොත් ඔයාට තැනක් ලැබෙයි. ඒ වගේම නන්දසිරි මුතු කුමාරණ කියන මහත්මයා මට මම ලියපු රචනයක් දැකලා මට කිව්වා, එයා අනාගත වාක්‍යයක් වගේ දෙයක් කිව්වා, ඉසර ඔයා ඉසර ගිය ආත්මෙත් පත්‍රකාරයෙක් හරි කවුරුරි වෙන්න ඇති, මේ ආත්මෙත් ඒක වෙනවා, ඊළඟටත් වෙයි කියලා ඒ මහත්මයා කිව්වා. කුමා නන්දසිරි මුතුකුමාරණ කියන මගේ සිංහල ගුරුවරයා, එයාගෙන් තමයි සිංහල ඉගෙන ගත්තේ. එතකොට පත්තරකාරයෙක් වීමේ ආසාව ඔබටත් තිබුණාද ගොඩක් කාලෙ ඉඳලා? තිබුණා. උඟාක් කඹුරු පිටියේ වාර්තාකරු විදියට ඊට කලින් ඉඳන් මම හිතුවා මට පුළුවන් නම් පත්තරකාරයෙක් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒකට මඟ පෑදුනේ ඉතාමත්ම අහම්බෙන්. මොකක්ද ඒ සිද්ධිය? ලේකව් සායතනයේ හිටියා අපේ ගමේ පත්තරකාරය කිව්වොත් නිවැරදි අපහාසයක් වෙන එකක් නැහැ, පුවත්පත් කලාවේදියෙක් හිටියා අපේ ගමේ, අපට සම්බන්ධ කෙනෙක් HK මහින්දදාස කියලා, බොහොම හොඳ මහත්තයෙක්, බොහොම මිත්‍රයෙක්, මගේ මිත්‍රයෙක් වුණා. මිත්‍රයෙක් කියන්නේ ඉතින් මට අවුරුදු 25ක් වෙනකොට එයාට අවුරුදු 60ක්වත් වෙන්නේ නැති. මන් දන්නේ මිත්‍රකම ඒ විදියටයි ගියේ. මට කිව්වා මෙන්න මේ විදියට කරන්න, මෙහෙම කරොත් තමයි ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ කියලා. හරිම අමාරු කර්කශ කටුක මාර්ගයක් ඒක. එතුමා කිව් විදියට තමයි මම ඒ බොහොම දේවල් කරේ. මහින්දදාස HK. මේ අපි කතා කරන්නේ 1960 දශකයේ මුලහරිය. එතකොට ඔබ 1963 ද කඹුරු පිටිය ලේක් හවුස් වාර්තාකරු බවට පත් වෙන්නේ? 62 මැදහරිය නැත්තම් අන්තිම වෙන්න ඕන. ඔව්. එතකොට මේ සමූහ වාර්තාකරු හැටියට මොන වගේ වගකීම්ද පැවරුනේ? ඉස්සෙල්ලාම පැවරුණේ පත්තර 62 මං හිතන්නේ පත්තර ප්‍රෙස්ටේකෝ ඇන් ටොඩිෂූ කියන එක. එන්නම් පෙර මහත්මයාගේ හොඳ අදා හොඳ අයවැය යෝජනා දෙකක් තමයි පත්තර ලේකවුස් පත්තර පාලනය කිරීම සහ ගමේ මිනිහෙකුට පොල්ගස් කීපයක් මැදගෙන රා විකුණගන්න තියෙන අවස්ථාවක් ඇති කිරීම.
ලේකවස් පත්තර මම වැඩකර ඒකාල් ලේකවස් මම අද ඒ ගැන කණගාටු වෙනවා. මම ඒක එම කාර්යයේදී එන්නම්ට විරුද්ධව යම් කිසි දෙයක් කිරීම ගැන යම් කිසි ගැන. ඇයි පත්තර ආයතන මට මතක හැටියට මම අහලා තියෙන හැටියට ලේක් හවුස්, දවස නිවස, ටයිම්ස් ඔෆ් සිලෝන් මේ ඔක්කොම පත්තර ආයතන එක පැත්තක ඉඳගෙන මුදල් අමාත්‍යවරයාගේ ඒ යෝජනාවට දැඩි ලෙස පහර ගැහුවා. මේ රාමැදීමට අවසර දීම මේ ගැන. ඔව් ඒක මොකද්ද මේකේ පසුබිම? ඒ පත්තරවල තියෙන දුෂ්ට ගුණයක්. ඒක දුෂ්ට ගතියක්. ඒ දුෂ්ට ගතිය කියලා මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ව්‍යාපාර වලට වදී කියලා ඒගොල්ලෝ හිතන්න ඇති. එන්නේ රා බෙරීමට පොල්ගස් කීපයක් පහක් මැද ගැනීමෙන් ගමේ මිනිහාගේ ආදායම වැඩි වෙයි කියලා මම අද හිතනවා. එදා මට හිතුනේ නැහැ, හිතන්න දුන්නේ නැහැ ඒක. ඒ අපි වැඩ කරපු පත්තරවල අපිට කිව්වේ නැහැ මේක. ඒ අයගේ ප්‍රතිපත්ති අනුව අද හිතෙනවා අලි මෝඩකමක් තමයි මම කළේ. දැන් පත්තර විතර නෙමෙයි බෞද්ධ භික්ෂූන් විශාල වශයෙන් මේ යෝජනාවට ප්‍රසිද්ධියම එරෙහි වුණා. පත්තරවල හෙඩ්ලයින් ගියා මේ එන්නම් පෙරේර මහත්තයාගේ මේ වාසගමත් විහිළුවට ලක් කළා පෙරේරා කියලා. පුදුම විදිහේ නැති දේවල් හොයලා ඒකට මම හිතන්නේ මීටියකට ගුණරත්න හාමුදුරුව, තව එක්කෙනෙක් දේව මුට්ටා අමරවංශ වගේ හාමුදුරුව. ඒ හාමුදුරුවෝ ගැන මම හිතන්නේ සිවුරට ගරු කරනවා මම. නමුත් පුද්ගලයන් වශයෙන් මගේ කිසිම ගෞරවයක් නැහැ. ඒ අයට එදත් නැහැ අදත් නැහැ. ඔව්. දැන් මේ මතයක් තියෙනවානේ මේ ෆේක් නිවුස් නැත්තම් දුස්තරතුරු කියන එක මේ වඩා මෑත ප්‍රවණතාවක් කියලා. ඉතින් බලාගෙන ගියාම මේ 960 ගණන් වලත් මේ කරලා තියෙන ෆේක් නිවුස් නේ. ඔව්. සම්පූර්ණ ෆේක් කියන එකට වැඩිය ඒක මේ වැඩිය ඒ ෆේක්ම නෙවෙයි, ඒක ඊටත් වැඩිය අන්ත දෙයක්. වැඩිය ෆේක් කියන වචනය ඒ තීරුමෙන් එන්නේ නැහැ කියලා මම හිතනවා. ඊට වැඩිය ගැඹුරු විදියට තීරුම් කළ යුතු වචනයක් කියලා අද මට හිතෙනවා එදා කරපු ඒ වැඩපිළිවෙල නිසා. මේ දවස්වල මම කියවගෙන යනවා දයාසේන ගුණසිංහ මාධ්‍යවේදියාගේ චරිත කතාව. ඒකෙත් ඔය සිදුවීම ගැන කියනවා. එක තැනක මේ අවුරුද්දකට කලින් අපවත් වුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ යෝජනාවට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළාය කියලා පත්තරවල යනවා. ඔව්. ඊට පස්සේ ඇත්ත පත්තරේ කියනවා දෙව්ලොව සිටද මේ කරේ කියලා. මේ ප්‍රකාශය එව්වේ කියලා. ඔව්. ඉතින් ඒ තරම් දරුණු විදිහට ගැහුවා. පත්තර සමාගම් එකතු වෙලා යම් රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙච්ච අවස්ථා තිබුණා. තිබුණා. ඉතින් මාධ්‍ය වේදිකාවක හැටියට ඔබ කොහොමද මේක දකින්නේ? අද තමයි මට ඒක තේරෙන්නේ. අද නම් එදා ඒක කුමන්ත්‍රණයක් කියලා මම හිතන්නේ. ඔය හැම දෙයකටම කුමන්ත්‍රණ කියනවා. නමුත් මේක අන්තිම ජාතියටම කරපු කුමන්ත්‍රණයක් කියලා මම හිතනවා. එදා කරපු ඒ වැඩින් අදටත් ඒ බලපෑම් තියෙනවා. අදටත් බලපෑම් තියෙනවා. ලංකාවම බේබද්ද වෙයි කියලා නේ කිව්වේ. ඔව්. ඔය රා ටිකක් මැද ගන්න දුන්නා. කවුද හාමුදුරු? දැව මුට්ටා අමරවංශේ මීටියකට ගුණරත්න වගේ හාමුදුරු. සහ මාධ්‍ය. මාධ්‍ය ශාල වශයෙන් ඉස්මන් වික්‍රමසිංහ මහත්මයා මන් දන්නා නම් කියන එක හරිද කියලා. ඉතිහාසගතයි. ඒ වගේ මිනිස්සු තමයි තමන්ගේ ව්‍යාපාර සහ නොයෙක් මොනද දුෂ්ට පාපී චේතනාවලින් මේ ඔය වැඩ කරේ. ඔව්. එතකොට ඔබ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු හැටියට ඉඳලා 1965 දී ලේක් හවුස් ප්‍රධාන කාර්යාලයේ දිනමින කර්තෘ මණ්ඩලයට මාණ්ඩලිකව බැඳෙනවා. ඒ කාලේ වෙනකොට ලේක් හවුස් පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වුණේ විජයවර්ධන පවුල තමයි. එහි බහුතර කොටස්කරුවන් වූයේ බේරගෙදර පචමෝල කියලා
විරුද්ධවාදීන් හැඳින්වුවා. ඔව්. කොහොමද පචමෝල්ලක් ඇතුලේ පත්තර කළේ, ප්‍රවෘත්ති කළේ? ඒ පචමෝල්ල කියන වචනය ඒක වමේ ව්‍යාපාර විසින් ඇතිකරපු දෙයක්. ඒක අදට අද මම හිතනව එක හරි කියලා. එදා ඊට විරුද්ධ මම නැගී හිටිය. අද හිතනවා හරි කියලා. ආපස්සට හැරල බැලුවොත් හරි කියලා මට හිතනවා. ඒ වගේ වැඩ තමයි කරේ. තව උදාහරණ තියෙනවද පච්චවලට? හිතා මතාම චේතනාන්විතව සංවිධානාත්මකව ජනතාවට බොරු කියපු තව උදාහරණ මතක් වෙනවද? උඟාක් උදාහරණ තියෙනවා. උඟාක් එකක් මට කියන්න පුළුවන්. ඔය හාමුදුරු, මං හිතන්නේ මීතියකට ගුණරතන හාමුදුරු. හාමුදුරු කියන්නේ සිවුර නිසා හාමුදුරුවෝ කියලා කියනවා මම. අමරවංශ හාමුදුරුවෝ දැවමුට්ටාවේ, ඒ අයගේ දැවමුට්ටාවේ හාමුදුරුවන්ගේ කතාවක් ගියා ඇත්තපත්තරේ. ඒ කාලේ සිරිවර්ධන, සිරිවර්ධන කියන ලේකවුස එකේ හිටපු මාධ්‍යවේදියෙක්, බොහොම අවංක දක්ෂ හොඳ මනුස්සයෙක්, බී.ඒ. සිරිවර්ධන මහත්මයා. එයා ඒක දැම්මා. ඒ පත්තරේ පළ කරා දැවමුට්ටාවේ හාමුදුරුවන්ගේ මොකක් හරි හොඳ උපහාසය ඇති වෙන සත්‍ය කතාවක්. හැබැයි බෞද්ධයෝ නම් කැමති නැතුව ඇති. බෞද්ධයෝ කියන්නේ ඔය බෝඩ් ගහගෙන බෞද්ධයෝ, බුද්ධාගාරෝ කැමති නැතුව ඇති ඒ වැඩේට. නමුත් සිරා ඒක කරා. මම සිරාගේ පැත්තේ ඒ ඇතුළෙන් එළියේදී මම මොකුත් නැහැ. එළියේ මම ලංකාදීප ලේකවුස් පත්තරවල වැඩ කරන නිසා. ඉතින් ඒ විදිහේ වැඩ තමයි ගියේ. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්න. ඔව්. එහෙම නැත්නම් නිල වශයෙන් කිව්වේ හිමිකාරීත්වයේ පදනම පුළුල් කරන්න. බ්‍රෝඩ් බේසින් ද ඕනර්ෂිප් කියලා නේ කිව්වා. ඕන කිව්වා. ඒ සඳහා 60-65 ගත්ත උත්සාහය අසාර්ථක වෙලා නැවතත් මේ තුන්හවුල් රජය 1970 බලයට ආවට පස්සේ ඒ සඳහා පිඹුරුපත් සැකසුණා. ඒක සිද්ධ වුණා 1973. ඒ අවස්ථාවේ ඔබ ලේක් හවුස් එකේ සේවය කරමින් හිටියේ. ඔබට මතකද රජයට පවරා ගැනීම සහ ඒ ආසන්න සිදුවීම? මතකයි. එදා පාර්ලිමේන්තුවේ විවාදය වාර්තා කරේ මම. විවාදය වාර්තා කළා. පනත සම්මත වුණා ලේක් හවුස් අයිතිය රජයට ගත්තට පස්සේ මට කඳුළු ආවා. මගේ අද වගේ කඳුළු මට එනවා. එන්නේ මම වැඩ කරපු පත්තරේට මොකද්ද මේ වෙන්නේ කියලා. මම කැමති නැහැ පත්තරයක් කොච්චර නරක් වුණත් ආණ්ඩුවට ගැනීමට මම විරුද්ධයි. ඒ කාලෙත් විරුද්ධයි? ඒ කාලෙත් විරුද්ධයි. ආණ්ඩුවට ගත්තා මම හිතන්නේ. අද හිතන දේම තමයි එදා හිතුවෙත්. මම දන්නේ නැහැ මට කොහොම ආවද කියලා. කවුරුත් මැනේජ්මන්ට් එකෙන් එහෙම පත් කරලා තිබුණ නැහැ කිසි කෙනෙක්. මේ අයට කියන්න මේ විදියට ලියන්න කියලා එහෙම කෙනෙක් නැහැ. එස්මන් වික්‍රමසිංහ රනිල්ගේ තාත්තා තමයි එතන ප්‍රධානියා වගේ හිටියේ. නමුත් එයා අපිට හම්බ වෙන්නෙවත් නැහැ. ඒ නිසා එයාගේ අනුදැනුමක් නැතුව තමයි අපිට ඉබේ පහළ වෙච්ච අදහස් තමයි ඒවා. ඒ කියන්නේ මේක ආණ්ඩුව කරන්නේ එක පෞද්ගලික ආයතනයක් හොඳ නැහැ කියලා ආණ්ඩුවට ගැනීම ඒකට ප්‍රතිකර්මය නෙවෙයි කියන එක අපට තේරුණා ඒ කාලේ. ඔබ ටික දෙනෙකුට හරි තේරුණා. තේරුණා. නමුත් එහෙම එකඟ නොවුණු මේක රජයට පවරා ගැනීම ගැන උද්දාමයට පත්වෙච්ච පිරිසකුත් හිටියා ගොඩක්. ශාලවසෙන් හිටියා. මට කියන්න පුළුවන් මම එදා පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙච්ච වෙලාවේ රෑ 12ට විතර සම්මත වුණේ. ස්ටෑන්ඩින් ඕඩර්ස් පාර්ලිමේන්තු ස්ථාවර අනපනත් අත්තිටුවල තමයි විවාදය ගියේ. මාත් එකාව කපිල පියදාස කියන මහත්මයා. කපිල පියදාස කියන්නේ අපිට වැඩිය ජ්‍යෙෂ්ඨයෙක්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. අපිට මට වැඩිය දැන් ඒ මනුස්සයා මම හිතන්නේ මැරිලා ඇත්තේ. එයා පනත සම්මත වුණාම එදා ඒ බාර හිටි නියෝජ්‍ය අමාත්‍යත් එක්ක කෙලිමාවේ ලේකවුසිකට කපිල තමයි එක් ආවේ. නමුත් කපිල ලේකවුස ආයතනයේ පුද්ගලයෙක් විදියට ඒ කරපු වැඩේ මම අනුමත කරන්නේ නැහැ. එදා අනුමත කරෙත් නැහැ, අද අනුමත කරන්නෙත් නැහැ.
එනමුත් ඒ ලේකවස්සයක නරක නිසානේ ලේකවසා ඇතනට පක්ෂපාත ඉත්තයක් මගේ තිබුණ නැහැ. නොත් මමත් ඒ මනුසයත් කපිලත් ජීවිතය පඩිගත් ආයතනයට එහෙම කිරීම හරිදිකින අදහස මට තිබුණේ දා. එයා ඒක කර කලා. රජයට පවරා ගැනීමෙන් පසු ඉක්මනටම කර්තෘ මණ්ඩල ලොකපුටු වෙනස් වුණා. කලින් හිටපු අය අයින් වුණා. එහෙම නැත්නම් සමහරු කලින් හිටපු ස්ථාවරයන් බොහොම ඉක්මනට වෙනස් කරගෙන අනුගත වුණා. ඔබට මොකද වුණේ? මට වුණේ මම UNP කාර්යය කරා. ඒගොල්ලෝ මම දන්නෙත් නෑ මට එහෙම ලේබල් එකක් ඇලෙව්වා. සහෝදර මාධ්‍යවේදීන්ද ඇලෙව්වේ? සහෝදර මාධ්‍යවේදීන් ලේබල් එකක් ඇලෙව්වා. මම දන්නේ නෑ, මම අද දන්නෙත් නෑ. අදත් කියන්නේ කබරාලියා. මම දන්නේ නෑ එහෙම කියන්නේ කියලා මට. ඔබට තිබුණාද දේශපාලනය? නෑ. කළාද විවෘතව ප්‍රසිද්ධියේ දේශපාලනය කළාද? ගෙදරදීවත් වයිෆ්ටවත් කියලා නෑ මගේ දේශපාලනය මොකද්ද කියලා. ඡන්දය දානකොට එයත් යනවා, මාත් යනවා. එයා ඒ ගෑනු කොටුවට ගිහිල්ලා ඡන්දය දානවා. මම දන්නවා අපි දෙන්න ඒක කතා කරන්නෙත් නෑ. මම ඡන්දය යන්නේ අරයාට කියලා. ඒ වුණාට ලේබල් වැදුනා. ලේබල් කියන්නේ බර විදියට වැදුනා. පුදුමයි ඒක තත්ත්වය. පුවත් කාමරයේදී ඔව් 973 ඉඳලා 77 දක්වා එක සම්ප්‍රදායක් තිබුණා. ඔව්. මේ සංවර්ධන පුවත් ඩෙවලොප්මන්ට් නිවුස් කියන එක මතු කරන්න ඕන කියලා. ඔව්. රජයේ ගුවන් විදුලියෙන් සහ ලේකවුස් පත්‍රවලින් ඒ දවස්වල විශාල වශයෙන් කළේ සංවර්ධන යෝජනා ව්‍යාපෘති ගැන ඇත්ත ඇතිසැතියෙන් කියනවටත් වඩා අතිශයෝක්තියෙන් කීම. ඔව්. ඒක අපිට කරන්න ඕනාද ඒක? ඔව්. ඒ කවුරුත් කියන්නේ නැහැ. මැනේජ්මන්ට් එකෙන් කියන්නේ නැහැ. නමුත් ඒක තමයි කළ යුතු දේ කියන දේ පත්‍රකාම කාර්යාලයට ගියාම තේරෙනවා. අද මේක තමයි කරන්න ඕන කියලා. ඒක හරි පත්‍රකාලේ කාර්යයක් විදිහට නොකළ යුතු දෙයක් එදා කරන්න වුණා. කාගවත් බලපෑමක් ඇතුව නෙවෙයි. නමුත් ඒ ඉන්න වටපිටාවේ ඒ ආයතනයේ වැඩ කරනවා නම් අපි හිතුවේ ආයතනයට අවශ්‍ය දේ කරන්න ඕන. ඒක තමයි මට උනේත් බොහෝ දෙනාට උනේත් ඒකයි. මම ඉතින් මාර්ගෝපදේශනයක් හරියට නැත්නම් කොහොමද දැනගන්නේ මේවා තමයි මායිම්, මේවා තමයි ප්‍රමුඛතා කියලා? ඒවා බොහොම හොඳට කවුරුත් නොකිව්වට තේරෙන විදිහට තමයි වෙතන මාධ්‍ය ආයතනයක වැඩ කරන්නේ. දැන් මෙහෙමයි. එදා කර්තෘ කෙනෙකුට තිබුණු බලතල හමුවේ ඒ සෙසු මාධ්‍යවේදීන් බොහොම භ්‍රාන්ත වෙලා බිරන් තට්ටු වෙලා වගේ හිටියේ. කර්තෘ කියන්නේ මහා ලොකු මිනිහෙක්. එයා උදේට යනවා කන්තරට එලා 10ට වෙන්නේ නැති වෙලාව, මම හිතන් 10 පොඩ වෙනස් වෙනවා ඇති මේ බෝඩ් මීටින් කියන එකට. ඒක ගිහිල්ලා ආව එනකොට කී දෙනෙක්ගේ නම් කැපිලා තියෙයිද, කී දෙනෙක් අස්කරයිද කියන තත්වයෙන් තමයි හිටියේ. ඉතින් ඒ වගේ තත්වයක් තියෙද්දි ඒ වගේ තත්වයකට තමයි වැඩ කරන්න උනේ. පඩිය හොඳයි. නිදහස කියන මන් දන්නේ නිදහස කියලා ඒකට කියනවද කියලා. එහෙම දෙයක්ත් තිබුණා. නිදහසක් තිබුණාද නැද්ද? අද නම් තේරෙනවා නිදහසක් නැහැ. තිබුණේ නැහැ කියලා. එදා ඒක තේරුණේ නැහැ. නොතේරෙන විදියට තමයි එතන වැඩ කෙරුණේ. ඒ කියන්නේ කතුරුවෙල්ලා කියන්නේ මේ ඔබ අස් කරනවා, ඔබ හවල් මිනිහා, ඔබ මෙහෙමයි, ඔබ ලියපු වචනේ හරි නැහැ. එහෙම කියන්නේ නැහැ. නමුත් එයා ඒක එයාට ඉහලින් කොටසක් ඉන්නවා. ඒ පළවෙන දේවල් ගැන, ලියන දේවල් ගැන හොයලා බලන ක්‍රියා කරන පිරිසක් හිටියා. 1976 අවුරුදු 10ක පොඩි ළමයෙක් ඇතිද මාත් දිනමින පත්‍රයේ කියවනවා ඒ කාලේ. පුළුවන් හැටියට
මට සිදුවීම් දෙකක් මතකයි. එකක් තමයි කඩිනම් කළා නොතිබුණු මහවැලි මහවැලිය රජරටට හැරවීම පටන් ගත්ත පොල්ගොල්ලෙන්. දෙවැනි එක තමයි නොබැඳි ව්‍යාපාරයේ රාජනායක සමුළුව පැවැත්වුණා 76 අගෝස්තු මාසයේ කොළඹදී. මේ දෙකම ප්‍රවෘත්ති පැත්තෙන් බලපුවම, නිවුස් ඇංගල් එකෙන් බලපුවම ලොකු ප්‍රවෘත්ති. ඔව්. හැබැයි මේවා සති ගණන් මාස ගණන් පුම්බපු ප්‍රවෘත්ති බවටත් පත් වුණා. පත් වුණා. ඔබට මතකද මේ සමුළුව සහ මහවැලිය ගැන? මතකයි. ඒ පත්තර ආවරණය කරපු හැටි. මහවැලිය වාර්තා කිරීමේ ප්‍රමුඛයෙක් වගේ මම හිටියේ. මහවැලියට සම්බන්ධය මම මුල ඉඳලම වාර්තා කළේ මහවැලි අමාත්‍යංශේ. ඒක නිසා මට ඒකට සම්බන්ධ වෙන්න වුණා. ඒ මට තමයි කියන්නේ අද මේක තියෙනවා අරක තියෙනවා ලියන්න කියලා. ලියන්න කියලා කිව්වට මම ලියලා දෙන එක කවදාවත් විසිකල්ලා නැහැ. ඒ කියන්නේ ඒක පන්දන් නිවුස් එකක් කියලා මට තේරෙනවා අද. කවුද කරන්නේ? මහවැලි අමාත්‍යංශේ නිලධාරියෙක් ඉන්නවා. එයා දෙන කරුණ. එයා දැන් අද ඉන්නේ මොකද්ද ඒකේ අමාත්‍යංශවල මාධ්‍යනිලධාරීන්නේ වගේ පිරිසක්. ඊට වැඩි බලතල තිබුණා, ඊට වැඩිය ගෞරවයක් තිබුණා, ඊට වැඩිය හම්බවීමේ අපිට එයා දන්නායට පුළුවන් එයා හම්බ වෙන්න ලේසියෙන්, නොදන්නායට කවදාවත් හම්බෙන්න බැරි තත්ත්වයක් වගේ තිබුණා. ඒක තමයි උනේ. ඉතින් ඒක නිසා එක තැනකින් ඒක බොහොම සූක්ෂම විදිහට හදපු හොර ක්‍රමයක් වෙන්න ඕන. අර පුද්ගලයා මාර්ගෙන් තමයි සේරම අපි මිනිසුන්ට දෙන්නේ. මාධ්‍යවේදීන්ට උගන්වනවා ෆීල්ඩ් එකට යන්න, ක්ෂේත්‍රයට යන්න. ගිහිල්ලා ජනතාව හම්බ වෙන්න. රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන, අපි මහවැලිය ගත්තොත් මේ ඉංජිනේරුවන්, මේ පැතිකඩක් හම්බ වෙන්න. හම්බ වෙලා හැමෝගෙම අදහසුත් සැලකිල්ලට ගනිමින් වාර්තාකරණය යෙදෙන්න කියලා. එහෙම වාර්තාකරණයක් කරන්න ඉඩ තිබුණාද? එහෙම දෙයක් තිබුණා. ඒක නිකන් ඕකෙස්ට්‍රේට් කරලා තිබුණේ ආණ්ඩුවෙන්. අපිට කියනවා යන්න කියලා. ඔව්. සල්ලි දෙනවා යන්න කියලා මහවැලි. අද යන්න මහවැලියේ අහවල් තැනට. ගිහිල්ලා හම්බ වෙන්නේ අරයා කියන අය විතරයි. දැන් කවුරු හරි දැන් නාලක එතන ප්‍රධානියා නම් නාලක මිනිසු ටිකක් ලෑස්ති කරලා තියෙනවා. නාලකගේ උසස් වීම හරි යම් කිසි දෙයක් කුත් පසුපිමේ තියාගෙන එහෙම නැත්නම් අමාරු වෙන වෙටි රස්සාව කරන්නේ කොහොමද කියන පාඩම ඉගෙනගෙන ඒක කරනවා. ඒක තීරණව අද දැන් එන වාර්තාකරුවා හෝ වාර්තාකරු පිරිස ඒ ටිකට සීමා වෙනවා. ඒ ටිකට සීමා වෙනවා. ඒ කියන්නේ ඒක ඕකෙස්ට්‍රේට් කරපු එකක්. අපි ගිහිලා දානවා එතෙන්ට. දැන් මේ හතර දෙනා අපි හතර දෙනා මේ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාම කතා කරන්නේ මේකේ හොඳ මේක හැදුවොත් ලංකාව ඉතින් ලෝකෙම සුරපුර වෙයි. ඒ ටිකෙන් එහා යන්නේ නැහැ. අපි යන්නේ නැත්තේ කියොත් ඒ යෝජනා ක්‍රමයක් ඉවර වෙනවා. අර පැත්තේ රස්සාවක් නැති වෙන්න පුළුවන්. රස්සාවක් නැති වෙනවද? අර පැත්තෙන් ඇත්ත පත්‍රේ තියෙනවා. සිරා හිටලා ගැහුවා ඒකට. ඒ මම හිතන්නේ සිරිවර්ධන කරපු ලොකුම සේවය තමයි ඒක. 77 ජූලි මාසයේදී තුන්හවුල් රජය පස්සේ තුන්හවුල නැති වුණා. මැතිනිගේ රජය පරාද වෙනවා. දරුණු විදිහට ප්‍රබල පරාජයකට ලක් වෙනවා. කොච්චර ගුවන් විදුලියෙන් ලේක් හවුස් පත්තර වලින් පුම්බගෙන තිබුණත් දිනා ගන්න හැකි වෙන්නේ ආසන 8යි. උල්ලන් ගියා නිකන් ටක් ගාලා ගියා. හෝදා පාළුවක් ගියා. ඊට පස්සේ එක රැයෙන් දවසෙන් දෙකෙන් ලේක් හවුස් පාලනය නතු වෙනවා නව රජයට. ඔව්. සහ නව රජයේ තෝරාගත් පිරිසකට. අලුත් පාලන අධිකාරියක් ලේක් හවුස් එකට එනවා.
ඔබ වැනි දේශපාලනයක් නැතුව හැකිතරම් ප්‍රවෘත්ති සමබරව කරන්න උත්සාහ කරපු ඔබ වැනි අයට මොකද වුනේ ඊට පස්සේ? අනාත වුණා. කර කර කියාගත දෙයක් නොහැකිව. ඉතින් ඔබට UMP කාර්ය කියලා නැතිබුනේ. ඔව්. ලේබල් ගහලා තිබුණා. ඉතින් දැන් ඔබට හොඳ කාලයක් එන්න ඕනනේ එහෙනම් UMP බලයට ආපුවම. නමුත් ඒක එහෙම වුණේ නැහනේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මම ගියේ නැහැ කිසිම මිනිහෙක් ළඟට, කිසිම කෙනෙක් ළඟට ගියේ නැහැ. මම ඒක මගේ ප්‍රතිපත්ති එකක් ලේකවසයට ගියේ තරඟ විභාගයකින් 10-20ක් 70ක් විතර ඉඳලා 12 දිනක් ගත 12 දිනාගෙන් දෙන්නයි ඉතුරුනේ. මම එක්කෙනෙක් අනිත් එක්කෙනා මගේ මිත්‍රයෙක් මට මතක නැහැ නම දැන්. එයා දැන් නැහැ ලේකවසෙගේ. නමුත් ඒ තත්ත්වය යටතේ කිසිම කෙනෙක් ළඟට රස් ප්‍රමෝෂන් එකක් උසස් වීමක් ඉල්ලගෙන මම අර කරා මේක කරා කිසිම කෙනෙක් බ්ලූ වයිට් බොයිස් කෙනෙක් බොයි කෙනෙක් උනේ නැහැ. ඔබේ පාඩුවේ වැඩ කරගෙන හිටියා. වැරදි රස්සාවට ආවව තීරුණා අවුරුදු කීපයකට පස්සේ. නමුත් එතන ඉන්න ඕන නිසා එකපාරට වෙන තැනකට යන්න බැරි නිසා ගන්න නැහැ කවුරුවත් ලේකස් කියම ඒ කාලේ ගන්නෙ නැහැ පිට කෙනෙක් හොඳ ආයතනයක් ගන්නෙ නැහැ. ඒ තරම් තත්ත්වයක් තිබුණේ බනිනවා කියන්නේ පුදුම බෙන්ලා තිබුණා. අපිට බනිනවා මට ගහන්න ගියා එක මාතර රැසීමක් කව කරන්න ගියා. මම මෝටර්සයිකල් එකක් තිබුණා වට ඒකෙන් යනකොට මම මිසු මේ යන්නේ අරු ලේකවුස් කාර්ය මුට ගහන්න ඕනේ කියලා මිසු ගහන්න නැතුව උපන් ගමේම කට්ටිය ඒ තරම් මාර කේන්තියක් තිබුණා මිනිසුන්ට පුදුම තරහක් තිබුණා. 77 ලේකවුස් පාලනයට ආපු කට්ටිය ඒකේ යම් යම් වෙනස්කම් කළාට කවදාවත් අර තිබුණු රාජ්‍ය පාලන මාධ්‍ය ගතිය වෙනස් වුනේ නැහැ. අද දක්වාත් ලේක් හවුස් එක ඒ විදිහටමයි තියෙන්නේ. අර ගොල්ලෝ කරේ අර පර්ක්ස් කියන දේවල් මොද වරප්‍රසාද කියන දේවල් අරගත් ගැනීම හැර දැන් කත්‍රු වෙච්ච මිනිහා තව ටිකක් ඒක පුළුල් කරගන්න උත්සාහය තමයි එතන අදත් තියෙන්නේ. එදත් තිබුණේ ඒක. හැබැයි නව පාලන අධිකාරිය ලේක් හවුස් නිෂ්පාදන අංශය නවීකරණය කළා. ඒ දක්වා ලෙටර් ප්‍රෙස් වලින් ගහපු පත්තර 81 වෙනකොට ඔෆ්සෙට් වලින් ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔබටත් අවස්ථාවක් ලැබුණා, ශිෂ්‍යත්වයක් ලැබුණා 1982 දී වසරක උසස් පාඨමාලාවක් හදාරන්න ඇමරිකා එක්සත් ජනපදයට යන්න. ඒකටත් ලේක් හවුස් ආයතනයෙන් තමයි ඔබව නාම යෝජනා කළේ. ඔබ කොහෙද ගියේ? ඇමරිකාවට මිෂිගන් විශ්වවිද්‍යාලයට ඇව්වේ බෝධිනාගොඩ කියලා හොඳ මහත්තයෙකුට සභාපති කෙනෙක්. එයාට මම දන්නේ නැහැ. මට අදත් ඒක ප්‍රශ්නයක්. ඇයි මම තෝරගත්තේ මේකට කියලා. එයා විභාගයක් තිව්වා කන්තෝරය ඇතුළේ. කත්‍රු තමයි ඒක කරේ. ඒ විභාගේ මම තමයි මුලට ආවේ. මට කතා කළා ඊට පස්සේ. ඉතින් මම දන්නේ නැහැ ඒ තියෙබ මම දන්නේ නැහැ. අද වෙනකන් දන්නේ නැහැ. දන්නේ වෙන වෙන මාර්ගවලින් නිල වශයෙන් දන්නේ නැහැ. මේ මට පස්සේ මට ගවන්න කත්‍රු මහත්තයා මම හිතන්නේ ජීඑස් පෙර මහත්තයා කතා කරලා ගවන්න මේ බෝධින සභාවතුමා හොයන මොකද දන්නේ නැහැ කියලා. මොකද දන්නේ නැහැ කියලා එයා කිව්වා. ඉතින් මම ගියා. තමුසේ කියලා කතා කරන තමුසෙට මේ පොඩි චාන්ස් එකක් තියෙනවා කැමැද්ද යන්න කියලා ඇහුවා. මිෂිගන් විශ්වවිද්‍යාලේ යන්න පුළුවන් නම් කැමැතිද ඇහුවා. මම කැමැතියි කිව්වා. එහෙනම් ලබන සුමානේ යන්න කැමැතිද ඇහුවා. ප්‍රශ්න නැද්ද ඇහුවා ගෙදර. මං කිව්වා නෑ කියලා. ඒවර ගියා. ඒ වෙනකොට ඔබ විවාහ වෙලාද හිටියේ? ඔව්. එයාට මං කිව්වා ළමයි දෙන්නෙක්ද කොහෙද හිටියා. නමුත්
ශිෂ්‍යත්තයක් කියනට ම එතකොට ගිහිල්ල නෑ ලංකාවෙන් පිට ඉල්ල නෑ මහිතන් මිසිගන් ගිව ම ඉතින් කැමති කැත්ත හිට මිසිගන සිද්ධාල ගන මගේ තිබුණ ගෞරවයක් මක දේකට හේතුව මම කියවපු දේවල් අතරින් මිසිගන් සරසවිය හොඳයි කියන අදහස මගේ තිබුණ ඉතින් ඒවාගේ තැන කිහිල බලන්න පුළුවන්න ඒක ජීවිතයේ ලැබෙන ලොකු අත්දැකීමක් කියලා මම හිතුවා අතක ආසියාපදනය මට ශිෂ්‍යත්ය දුන් එතන සිට ගය කියල මහත්තෙක් ඒ ගය හොඳ මහත්තේ හොඳ මනුසේ පස්සේ මැරුණ ඒ ගය තමයි මට කිව්වේ යා ගෙටිං යා ගෙටිං ලයිෆ් ටයිම් චාන්ස් සෝ ප්ලිස් ගෝ කියලා කියලා මට මිසිගන් එයත් මිසිගන් පැත්ති කෙනෙක් මිඩ්වෙස්ට් ඔබ ඊට පස්සේ අවුරුද්දක් මිසිගන් සරසවියේ ඉඳගෙන මාධ්‍ය කලාවේ නව මානයන් ගැන ආචාර ධර්ම ගැන නව ප්‍රවණතා ගැන ගෙනහෙන අත්දැකීමක් අධ්‍යයනයක් කළා. ඒ පාඨමාලාව ඉවර වෙලා ආපහු වෙනකොට ලංකාව ගිනි අරන් ගිනි අරන් 83 කළු ජූලිය සිද්ධ වෙලා පුදුම වුණා ඇයි එහෙම වුණේ කියලා. ඉතින් යන මම යනකොටත් මට නිකන් හීනයක් වගේ ඒ දේවල් ඒ කිසි දෙයක් නොදැන හොඳට සාමකාමී තිබිච්ච රටට මොකද්ද මේ වුණේ කියලා මම ආපු එකත් මෝඩකමක් කියලා මට හිතුණා. නමුත් ඒ කියන්නේ එහි ඇමරිකාවේ නවතින්න ඉඩකඩ තිබුණා පැනලා යන්න ඒ කාලේ. නමුත් ඒ ගැන මට එච්චර අවබෝධයක් තිබුණෙත් නැහැ තිබුණත් නම් කරන්නේ නැහැ. ආවේ නිකන් අර නටන හැලියකට බැස්සා වගේ. ඔව් ඇත්තටම මේ දවස්වල ලේක් හවුස් එකෙන් ඇමරිකාවේ ජනමාධ්‍ය ශිෂ්‍යත්වවලට ගිය උසස් අධ්‍යාපනයට ගිය තවත් සමහර මාධ්‍යවේදීන් එහෙම නතර වුණා. නතර වුණා. පස්සේ කාලෙක මේ මහාචාර්යවරයෙක් වෙච්ච ෂෙල්ටන් ගුණරත්න මට මතකයි. ඊට පස්සේ තලිෆ් ඩීන් මේ වැනි අය 70 ගණන්වල 80 ගණන්වල ඇමරිකාවට ගියා ලේක් හවුස් එකෙන්. ආය ආවේ නෑ. නෑ ආවේ නෑ. දැන් ඩීන් තාම ඉන්නෝනේ. ඩීන් අපිට කලින් ගියේ 70 ගණන්වල උලාදී. ඒක කැත වැඩ. මම නම් අනුමත කරන්නේ නෑ. මම ආවා. ඔබ අපහු ආවා. 28 වගේ දවසක් මට එන්න තිබුණේ. මම 27 වෙනදී ඒ කාන්තාවට කිව්වා එතන විශ්වවිද්‍යාලේ. මම 28 හෙට තමයි මගේ යන දවස. නෝ නෝ you can wait for some time කියලා. එපාර මම කිව්වා නෑ නෑ I am going on the date allotted to me so why should I do it කියලා. නෝ නෝ you can go කියලා. එපාර මට ඒ ගෑණි දුන්න cross country travel එකක් මොකද බස් එකක් තියෙනවා ඒකේ මීල රට ටිකක් බලා කියලා බලාගෙන ඵලයන් කියලා. ඉතින් ඒක බලාගෙන ආවා. කළු ජූලියෙන් පස්සේ ලංකාවේ දේශපාලන සමාජ සියලු දේ වෙනස් වුණා. අපි අවුරුදු 20 ගණනක 26ක යුද්ධයකට ඇදී ගියා. සන්නද්ධ අරගලයක්. එතකොට වාර්තාකරුවෙකු හැටියට පුවත් කතුවරයෙකු හැටියට ඔබ කොහොමද මේ ගැටුම් ආවරණය කළේ? විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යයක ඉන්න කාලේ. ඔව්. හරි අමාරු වැඩක්. හරිම සමහර වෙලාවල් වලට හිතෙනවා මම ඇවිල්ලා තියෙන්නේ මේ වැරදි රස්සාවට. මේ වැරදි රස්සාවට ඇවිල්ලා තියෙන නමුත් කරන්න දෙයක් නැහැ දැන්. වෙන යන්න වෙන තැනක් නැහැ. වෙන තැනක් ගන්නෙත් නැහැ. ඒක නිසා ඉතින් ආපු තැනම ඉන්න ඕන කියන අදහසේ කියන දේ හැම වෙලාවෙම ඒ වගේ ඔය තීරණාත්මක දෙයක් වාර්තා කරන හැම වෙලාවෙම හිතේ පැසව පැසව උඩට ආවා. නමුත් ඒ තත්ත්වය යටතේ කොහොම හරි මේ ජාම් බේරයි ගත්තයි කියලා මට කියන්න පුළුවන්. කොයි කාලෙද එතකොට පුවත් කතුවරයා වෙන්නේ නිවුස් එඩිටර් වෙන්නේ දිනමිනේ? 82 අන්තිම වගේ. ඔබ අපි මෙහෙම කිව්වත් හරියද? ඇමරිකාවේ ඉඳලා ඔබ වැඩිපුර දැනුම අත්දැකීම් අරගෙන ආවා. ආපුවම ලේක් හවුස් එකේ ප්‍රමෝෂන් එකක් හම්බ වුණා. ඔබ දිනමිනේ ප්‍රවෘත්ති කතුවරයා බවට පත් වුණා.
ඒවස ඩිපියටේට වුණා එහෙම. එහෙම ආයතනයේ වගකීම් වැඩි වැඩියෙන් දරමින් කටයුතු කළා. හැබැයි තව දුරටත් ෆීල්ඩ් එකටත් යනවා. යනවා. ඔව්. ඒ ෆීල්ඩ් එකට යෑම මගේ කල්පනා කරේ කවුරු වුණත් ෆීල්ඩ් එකට නොගියොත් වැඩක් නැහැ. අර පුටුවක වාඩිලා ඉඳලා කොහේ හරි ඔය ලණුව කෙලිලා මොන හරි ලියලා ගබින්සු ජනෙල්ලා තියෙනනේ අර ජනෙලි වහන ලණුව ඒක අල්ලගෙන තමයි ලියන්නේ. ඒක අපහසයක් නෙවෙයි මම කියන්නේ. ඒක ඉතින් එයාගේ ස්ටයිල් එක හරි මොකක් හරි වෙන්නේ නැති. එහෙම කරලා කිරීමේ අදහසක් මට ඒකට මම විරුද්ධයි. මම කැමති මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සු කියන්නේ මොනවද ඒ මිනිසුන්ගේ ෆීලිංගස් අදහස් බණිනවද පුළුවන් විදියට වර්තාවට දැන් මුලදි මම ලියපු වර්තාව නෙවෙයි දැන් ඔන්න මුල් කාලේදී ලියපු වර්තාවට වඩා වෙනස් ඇති මම ලියපු අන්තිම කාලේ ලියපු මහවැලිය ගැන ලියපු වර්තාව. ඒ කියන්නේ මට තේරෙනකොට මමත් බලනවා මිනිසුන්ට සාධාරණය ඉෂ්ට කරන්න ඕන කියලා. වාර්තාකරුවෙකු හැටියට පුවත්කතුවරයා හැටියට සිටීමින්ම ඔබ වාර්තාකරුවෙක් හැටියටත් ක්ෂේත්‍රයට ගියා, ෆීල්ඩ් එකට ගියා. එහෙම ගිය අවස්ථාවලලත් මතක හිටින ත්‍රාසජනක හෝ අනුවේදනීය අත්දැකීම් එකක් දෙකක් සිහිපත් වෙනවද? ඔව්, දෙකපාරක් ගියා. මම හිතන්නේ ඔය රජීව් ගාන්ධිගේ ප්‍රශ්නේ වෙලාවේ. ඒ කියන්නේ මේ ඉන්දුලංකා ගිවිසුමත් සංකරන්නට කලින් රජීව් ගාන්ධි ලංකාවට ආපු වෙලාවද? නැහැ, එන්න කලින්. එන්න කලින්. එන්න කලින් බොහොම දරුණු තත්ත්වයක් තිබුණා දේශපාලන වශයෙන්. ආණ්ඩුවට බොහොම නරක තත්ත්වයක් තිබුණා. ඉන්දියාව දැඩි ලෙස බලපෑම් කළා. බලපෑම් කරා. පරිප්පු ඩ්‍රොප් කළා. ආන්න ඊටත් කලින් පරිප්පු වැඩටත් කලින් ජේ.ආර්.ගේ රැසීමකට ගියා. කොහෙද? දෙහිඅත්ත කණ්ඩි. දෙහිඅත්ත කණ්ඩි කියන්නේ ඊට කලින් අපි ගිහිල්ලා ආනන්ද ධර්මප්‍රිය කියන මහත්මයා ඇයි මම එයා මහවැලි නිලධාරියෙක් ඔබතුමා දන්න ඇති. අහලා තියෙනවා. හොඳ මනුස්සෙක්. එයා තමයි එයා නිසා තමයි මම ලංකාවේ හැමතැනම ගියේ. ඒ ඉතින් ඒ කාලේ මට මතකයි දෙහිඅත්ත කණ්ඩියේ මිනිස්සු හිටියේ නැහැ. අද ජනාක ඉන්න විශාල නගරයක්. ඉතින් ඒ වෙනසත් අද මට තේරෙනවා. අද දෙහිඅත්ත කණ්ඩියේ දැක්කම එදා දෙහිඅත්ත කණ්ඩියටම ගිය අපි ගියා නේද කියලා හිතෙනවා. ඒ තත්ත්වයේ යටතේ ඒ තත්ත්වයේ මැද්දේ අපි කරපු දේවල් මහවැලිය ගැන. ඉතින් මොකද වුණේ එදා දෙහිඅත්ත කණ්ඩියේ ඔබ සඳහන් කරන දවසේ? එදා විශේෂ දෙයක් වුණේ නැහැ. නමුත් අර මම කල්පනා මම කියන්න උත්සාහ කළේ එදා අද වෙනස. දෙහිඅත්ත කණ්ඩිය මහා කැලයක්. කැලයක් මැද නගරයක් නගර කිහිපයක් මතු කිරීමට ගොඩනැගීමට ගාමිණී සනායක ගත්ත උත්සාහයේ සාර්ථකත්වය මට පේනවා. ගාමිණී සනායක ඒ කාලේ කරපු වැඩ බොහොම හොඳයි කියලා දැන් හිතෙනවා. එය ගියාම එය කොහරි ගියාම ගාමිණී සනායක අපිට කියන්නේ මල්ලි කියලා. ආ මල්ල එන්නකෝ කියලා එයත් පාර මැද නම් පාර මැද වාඩි වෙනවා. ඒක පාර මැද කියන්නේ තාර දැම්මට ඒ පාරවල වාහනයක් නැහෙනේ. වාහනයක් නැහැ යන්න. අපි ගියොත් අර ඒක ඒ කියන්නේ ඒ තරම් දියුණුවේ මිනිස්සු එන්න මිනිස්සු ජනපදිකයෝ එන්න වාහනවලින් ආණ්ඩුවේ වාහනවලින් ගේන කාලේ ඒ වගේ තත්ත්වයක් යට තමයි සංවර්ධනය කියන එක දැක්කි. මහවැලිය කඩිනම් කරලා අවුරුදු 30කින් කරන්න තිබ්බ එක අවුරුදු 6න් කිරීමේ අභියෝගය බාර අරගෙන ඒ කාලේ. ඔව්. අපි ආපහු සන්නද්ධාරගලයට නැත්තම් යුද්ධය පිළිබඳව කතා කළොත් 1987 මේ ඉන්දියාවේ ලංකාවේ අතර සබඳතා ඉතාම බැරෑරුම් අඩියකට ඇවිල්ලා
ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි ලංකාවට එනවා. ඇවිල්ලා බලහත්කාරෙන් වගේ ඉන්දු ලංකාගේ විසුම අත්සන් කරනවා. ඒගෙන නොයෙක් නොයෙක් විග්‍රහයන් තියෙනවා, අපි ඒවට යන්නේ නැහැ. නමුත් ඔබ හිටියා 1987 ජූලි මාසේ 30 වෙනිදා මේ අත්සන් කිරීමෙන් පසු රජීව් ගාන්ධි නික්ම යන ඒ අවසාන ආචාර මේ පෙරෙඩ් එකට මොකද එදා එතන උනේ? එදා රජීව් ගාන්ධිට ගැහුවා, ගැහුවේ සෙබලෙක්, නාවික හමුදාපටි, නාවික හමුදාපටි ගින්තොට පෙත්ත මිනිහෙක් ගැහුවා. මට මිනිහෙක් කියලා තරහක් ඇති වුණා. විජිත රෝහණ කියන නාවික හමුදාපටිය. ඔව්, තරහක් ඇති වුණා. අද නමුත් ඒ තරහ අද නෑ. මිනිහා වීරයෙක් විදිහට මම සලකනවා. ඇයි සලකන්නේ? මිනිහා විතරයි ඒ ක්‍රියාවට විරුද්ධ වුණේ කියන එක. අපිට බලෙන් පටවන්න ආපු දෙයට රජීව් ගාන්ධි ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා අපිට පාට් එකක් දාලා යෑම ගැන විරුද්ධ වෙනච එකව මිනිහා මෙයා කියලා මට පස්සේ හිතුණා. එදා නමුත් එදා හිතුණේ එයා වැරදි වැඩක් කරා. එදා මම හිතියේ මේක වැරදි වැඩේ කියලා. නමුත් අද හිතන්නේ ඒක වැරද්දක් නැහැ කියලා. හැබැයි මහා භයානක වැඩක් නේද මේ? මේ කලාපයේ බලවතාවන ඉන්දියාව, ඉන්දියාවේ රාජ්‍ය නායකයා ලංකාවට ඇවිල්ලා තියෙන අවස්ථාවේ ඔහුට පහර ගහන්න ගියා. බැරි වෙලාවත් ඒ පාර නරක වෙලාවට නරක විත්තනකට වැදුනා නම් මැරෙනවා. එහෙම වුණොත් කුමක් විය හැකිව තිබුණද? යුද්ධයක් එනවා කෙලින්ම. දැන් එදා මට හොඳට මතකයි, මිනිහා තුවක්කුව ගත්තා, තුවක්කුවේ අග ඇල්ලුවා. ඒ කියන්නේ බඳින් තමයි ගැහුවේ. ඒ කියන්නේ ඒක ප්ලෑන් කළනේ, කරේ හිතලනේ. ඒ කියන්නේ හිතා මතා නොකරනම් ගහන්නේ අනිත් පැත්තෙන්නේ තියෙන විදිහටනේ. ඒක එහෙමනම් වදින්නේ නැහනේ. දැන් මෙහෙමලලා ඔළුව අනිත් පැත්තට ගැහුව මෙහෙම ගහත්තම ඒක බලේ ෆෝස් එක වැඩිනේ. මෙහෙම ගහනට වැඩිය අඩුයිනේ මෙහෙම ගහනට. නමුත් ඒ ෆෝස් එක වැඩි කරගෙන ගත්තේ ඒ විජිත මුනි සෙබල කර වැඩේ හරි වැරදි කියලා මට එදා හිතුණා. වැදුනද ටිකක් හරි රජීව්ට? වැදුනද පොඩ්ඩක්? වැදුනා බිල්ලට. වැදුනා සම් ඒ බිල්ලට වැදුනා. දැපේ ඩක්කලා ඩක්කලා. ඒ කියන්නේ එයාගේ හරි ක්ෂණික රිෆ්ලෙක්ස් ඇක්ෂන් එකක් තිබුණා. ඔව්, රිෆ්ලෙක්ස්. එයා සමහර විට පයිලට් කෙනෙක් ඉඳ වෙන්නේ නැති කොහොම හරි ඒකයි ඉක්මනට ප්‍රතික්‍රියා කළා. ඒ ක්‍රියාවට හේතුව තමයි අර ෂැඩෝ එක තුවක්කුව මෙහෙම මෙයා මිනිත් තත්පර කීපයක් හරි යන්න දිනේ තුවක්කෝ මාරු කරන ගැන අගින් අල්ලන එකට. ඔව්, තුවක්කේ අගින් අල්ලලා බඳින්නේ ගැහුවේ. එහෙම ගහන්න පොඩ්ඩක් ඒ රිෆ්ලෙක්ෂන් එක එන වෙලාවේ රජීව්ගේ අර ඒ උපක්‍රම පයිලට්, එයා පයිලට් කෙනෙක්, ඒවා හොඳ. එතකොට පස්සේ මිනිස්සු හිටියා. මට මතකයි පස්සේ හිටපු එයාගේ සෙකියුරිටි ගාඩ්, ඉන්දියාවේ ගාඩ් කියන්නේ ඔෆිසර්ස්ලා. එමිනි අඩි 8ක් විතර පැන්නනේ. වැටෙන්න තු පැන්න එමිනි. අප කොහොම පැන්නද මන් දන්නේ? තමන්ගේ නායකයා බේරගන්න. බේරගන්න. අඩි 8ක් විතර පැන්නයි කියන්නේ මන් දන්නේ කොහොම කරාද එමිනි. නොවැටි රජීව් නොවැටි අර මිනිස්සු නොවැටි එමිනි. දැන් එමිනිගේ ශිල්පයේ අතින් ශ්‍රේෂ්ඨ මිනිහ පහර දීපු නාවික සෙබලට මොකද වුනේ අවස්ථාව? ඇල්ලුවා ඇල්ලුවා මිනිස්සු ගැහුවානේ. ඒක නම් පව් වැඩි ගහලා. ඒ කියන්නේ සිකියුරිටි කට්ටියද ගැහුවේ? ඔව් ගැහුවේ. ඉන්දියන් කට්ටිය ඇල්ලුවා. හා, ඉන්දියන් කට්ටිය රජීව් ගාන්ධි බේරගෙන ගියා. ටක් ගාලා බේරගෙන කොහොම ගිනිච්චද මන් දන්නේ. අර මිනිහා අඩි 8ක් පැන්නා. එතකොට වදින්නේ වැදුණා නම් තුවක්කු පාරව දින්න අරමිනියට. අර රිෆ්ලෙක්ෂන් එක මෙහෙම උස්සනකොටම තුවක්කු උස්සනකොට සීනයි මම එක තැන හිටියේ. සීන විතර පින්තූර ගත්තේ. මේ මේ අරමිනියා රජීව් ගාන්ධි එක්ක ගියා. ඒසෙබල කෝඩන් ඕෆ් එක නම් පුදුම විදිහේ කෝඩන් ඕෆ් එක. මේ තප්පර ගානෙන් මේ සියල්ල සිද්ධ වුණා. තප්පර කියන්නේ පුදුම විදිහ දෙයක් නේ. ඒක හිතන්න බෑ. ඔය සේන කියලා ඔබ හැඳින්නුවේ සේන විධානගම ලේක් හවුසියේ ඡායාරූපන සේයා මාධ්‍යවේදියෙක්, ෆොටෝ ජර්නලිස් කෙනෙක්.
ඔය ඔතන මාධ්‍යවේදීන් රාශියක් හිටියා. මේක මේක මේ සෑහෙන නිවුස් ඉවෙන්ට් එකක්, ලොකු නිවුස් ඉවෙන්ට් එකක්. හැබැයි අහු කරගත්තේ ඔය මොහොත, ඔය ඇටැක් එක අහු කරගත්තේ සේන දාර්ගම විතරයි. ඒ ගැන මොකද්ද තියෙන පසුබිම් කතාව? ඒ සේන දක්ෂේ, සේන ප්‍රෙසිඩන්ට් කව කරන මිනිසෙක් හැම තිස්සෙම කැමරාව සූදානම් කරගෙන ඉන්න මිනිසෙක්. කැමරාව සූදානම් කරාට වැඩ නැහැ, එයත් සූදානම් වෙන්න බෑ. ওই දෙකම තිබුණා, ටක් ගාලා ගත්තා. ගිවල් එකවසාව පින්තූර දැම්මා. කොච්චර ඈත ඉඳලාද ඔය පින්තූර ගත්තේ? මාධ්‍ය වේදී පිටිස කොච්චර දුරින්ද හිටියේ? අඩි 10ක් විතර. ඒ තරම් සමීපව? ඔව්, අඩි 10ක්. දැන් අපි හිටියේ අඩි, අපි හිටියේ සේනලා මේ මෙතන නම් මේ මෙහාවගේ නම් අපි හිටියේ මේ වගේ තැන. මෙහෙම රජීව් එතකොට අතන කැමරා කරුණට ටිකක් වඩා සමීප වෙන්න ඉඩ දීලා තිබුණා. පත්තර කන්තෝරුවට ඔබ ගියා මේ වාර්තාව, මේ සිදුවීම පිළිබඳ තොරතුරුයි සේන ගෙනිච්චා ඔහුගේ සයාරු පට්ටලය. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අපි කිව්වා කතරුට, කිව්වා මෙහෙම එකක් වුණා කියලා. ජීඑස් පෙර හිටියේ දිනමින කතරු. ගණින් ගණින් මුන්ට ගණින් මුන්ට කතාවලිපන් ලතාවලිපන් ස්පෙෂල් එකක් ගහුවා අපි රජීව්ට ගහයි කියලා. කොපිය ලියනවා, මම පිටුවක් ලියනවා, ජීෂ්ඨ දෙනවා, ඒක යවන පල්ලෙහාට. ඒ තරම් ඉක්මනට අපි ගැහුවා. අපි තමයි ඉස්සෙල්ලම එඩිෂන් එක පත්තරේ ගැහුවේ රජීව්ට ගහයි කියලා. ලේකවසකට විතරයි ඔය ෆොටෝ එකක් තිබුණේ? තිබුණේ. විදේශ මාධ්‍ය පවා ඒක ඔබෙන් තමයි ලබා ගත්තේ? ඔබ ආයතනයෙන් තමයි ලබා ගත්තේ? සේනගෙන් ගත්තේ. සේනගෙන් ගත්තේ. සේනගෙන් නෙවෙයි, උන් මා හිතන්නේ කොහොමාරි මේ මේ අයි පින්තූරේ හොරකම් කරා. මම හිතන්නේ ඒකයි උනේ. එතකොට ලේක් හවුස් මැනේජ්මන්ට් එක කලමනාකාරීත්වය, මේ පින්තූරය පළකිරීම ගැන මතයක් දැරුවේ නැද්ද? නෑ. චෑමන් මුකුත් කිව්වේ නැද්ද? මතය තමයි සේන හොඳ පින්තූරයක් කියන මතය තමයි හිටියේ කාලේ. හැබැයි ජනාධිපති ජයවර්ධන ඒක විග්‍රහ කළේ, ඔය සිදුවීම විග්‍රහ කළේ වෙන විදිහකට. ඒක හොඳ. එයා කිව්වේ මේ මේ ලංකාවට අපහාසයක් වෙන විදිහට මේක දාලා තියෙනවා, ඒක හරි නෑ කියලා. නමුත් ඒව ගණන් ගන්න නෑ පත්‍රකාරයෝ. පින්තූරයක් අහුනම් ඒ වගේ අහුනම මම හිතන්නේ ඉන්දියාවත් දායි. ඉන්දියාවේ වුණත් ඉන්දියාවත් දායිනේ. අද වෙනතුරුත් මේ ලංකාවේ නිවුස් ෆොටෝ ජර්නලිසම් ඉතිහාසයේ තීරණාත්මක මොහොතක ගත්ත ඡායාරූපය, ඡායාරූපය හැටියට මේ ඡායාරූපය තාමත් තාමත් සඳහන් වෙනවා. ඒක ගැන කතා කරනවා. ලෝකෙම සඳහන් වෙනවා. ලෝකෙම සඳහන් වෙනවා. සේනට අසාධාරණයක් වුණා එකෙන්. මම හිතන්නේ සේනට මොකද්ද සිද්ධ වෙච්ච අසාධාරණේ? පින්තූරය ගියානේ හැමතැනම. ඉතින් ඒක වළක්වන්න බෑ, හැමතැනම යනවා. නමුත් ඒක ක්‍රෙඩිට් එක සේනට දුන්නා නම් හරි, දුන්නේ නැහැ නොදෙන්න හේතුව මම හිතන්නේ. ඒ ගත්ත මිනිස්සු හිතන්නේ නැති. සේනගේ නම දැම්මොත් මේ සේන අස්කරයි ලේකවුසෙන් කියලා එයා දුන්නයි කියලා. මම හිතන්නේ එහෙමයි, මම දන්නේ නැහැ. මට අද හිතෙන්නේ ඒකයි. 87න් පස්සේ ලංකාවේ දේශපාලන තත්ත්වය තවත් අස්ථාවර වුණා. ඔව්. 88 89යේ සන්නද්ධ අරගලයක් බවට දකුණෙත් පරිවර්තනය වුණා. උතුරේ බෙදුම්වාදී අරගලය එහෙම යද්දි දකුණේ ඔව් ජනතා විමුක්ති පෙරමුණේ ඔව් දෙවනි නැගී සිටීම සිද්ධ වුණා. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යවලට මේ අරගල දෙක වාර්තා කරද්දි මොන වගේ අභියෝගද තිබුණේ? දැන් එක තර්ජනයක් තමයි JVP තර්ජනය. JVP-ෙන් එල්ල වුණු තර්ජනය. JVP එක, ඒක මම හිතන්නේ දැන් අපේ කන්තෝරුව කැමති ඒ සියලුම දේ පල කරන්න. මම දන්නේ ඒක අපේ මගේ කොපිය කවදාවත් වෙනස් කළා නැහැ උඩට ගිහිල්ලා. හැබැයි උඩට යනවා ඒ වගේ දෙයක්. උඩට කියන්නේ කතරුගෙන් ඩිරෙක්ටර් කෙනෙකුට යනවා, ඩිරෙක්ටර් ඉටෝරියල්ට යනවා. එයා බලනවා. නමුත් වෙනස් කරේ නැහැ අකුරක්වත්. අපි ඒ වෙනස් නොවන විදියට ඒ විදිහට කියන්න ඕන දේ කියනවා. අර මිනිහට තේරෙන්නේ නැති වෙති ඒක. දැන් GS නේ කතරු. එයා වුණත් මේ කියලා දෙන්නේ නැහැ නේ මේක. මේ වචන කියලා අර මිනිහට කියන්නේ නැහැ නේ. කොපිය ආවලා නිකන් ඉන්නවා එච්චරයි. ඒ මිනිහට සිංහල තේරෙනවද දන්නේ නැහැ. ඕන නම් නිකන් ඉන්න පරිවර්තනයක්වත් අපි යවන්නේ නැහැ ඒවට. ඒ කියන්නේ
අපි ලියන එක බාල්දු කරගන්න නැහැ. ඒ කාලේ වෙනුවට අපිට තින් පොඩි අර ලේකවසේට මුලින්ම බඳුනට වැඩි ආව බැලන්ස් කරගෙන ලියනවා. බැලන්ස් ලියනවා. හැබැයි 88 89 විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය වල සේවකයන්ට ඍජුවම ප්‍රචණ්ඩත්වයේ තර්ජන එල්ල වුණා. වැඩට ගියොත් මරනවා කිව්වා. ඒ වගේ කාලයක ඔබ කොහොමද සේවයට ගියේ? දැන් මම එක දවසක් ගියේ සරම ඇඳගෙන. එදා මට කන්තෝරුවෙන් කිව්වා ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා, කැමති නම් නෑවිල්ල ඉන්න කියලා. ඉතින් නෑවිල්ල ඉන්න බෑනේ. ඒ නෑවිල්ල ඉන්න කිව්වේ ජීඑස් පෙරේර කතුරු. නමුත් එහෙම දෙයක් එහෙම කිව්වම ජීඑස් විතර බිල්ලට දීලා අපි ඉන්න ඕන නෑ කියන හැඟීම අපි තිබුණා. දැන් මම ගියේ සරමයි කමිසය ඇඳගෙන වෙන ගමනක් යනවා වගේ ගියා. වෙන ගමනක් යන විදියට සුමානක් විතර ගියා. එහෙම සරම ඇඳන් ගියා, කකුට කලිසමක් ඇඳගෙන ගියා. ඒ විදියට, ඒ කියන්නේ අපිට තේරෙනවා අපි අපේ මූවමන්ට්ස් ගැන හොයන මිනිස්සු. ඒක හරි අසාධාරණයි අපිට කරපු වැඩි. ඒ අය මං කියන්නේ ජීවිපී ගුණත් බලන්න තිබුණා. ඒ විදියෙ දෙයක් අප මාධ්‍ය විදිහට නොකරන්න. රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල චරිත ගණනාවක් ඝාතනයට ලක් වුණා. ලේක් හවුස් එකෙත් ලේක් හවුස් පත්‍ර බෙදාහරින පත්‍ර ඒජන්තවරුන්ට, පත්‍ර අලෙවිකරුවන්ට, පත්‍ර බෙදාහරින වෑන්වලට ප්‍රහාර එල්ල වුණා. ප්‍රහාර වුණා පත්‍ර ගිනි තිබුවල්ලා. ඒක හරි අසාධාරණ. අද මහලුකුට කතා කරාට ඇතුලේ ඔව් මේ වගේ දේවල් සිද්ධ වෙද්දී මොන වගේ කම්පනයක්, මොන වගේ ටෙන්ෂන් එකක්ද තිබුණේ? මෙහෙම මාස ගණන් මේ සිදුවීම් ඇදීගෙන යද්දී ඒ ටෙන්ෂන් එක නම් හරිම හයි. ජීවිතේ මරණය අතර සටන. උදේ ගෙදර ගියොත් හවස ඉන්න වෙයි දන්නේ නැහැ. ගෙදරට කියන්නේ නැහැ කිසිම දෙයක්. ගෙදරට කිසිම දෙයක් කියන්නේ නැහැ. එනවා, වලට යනවා, සරමෙන්දගෙන යනවා. ෂර්ට් එක ඇඳයි, සරමයි ෂර්ට් එකයි. මම දවස් සුමානයක් විතර ගිහිල්ලා තියෙනවා සරමයි ෂර්ට් එක ඇඳලා පයින්. කාර් එකෙන් යන්නේ, කන්තෝරුවේ වාහනෙන් යන්නේ. බයයි. බය කියන්නේ මරණවට. මරණවට බය මේකයි. අපි දන්න ටික මිනිසුන්ට ගිහිල්ලා පත්තරේ වැටුණා නම් ගමන්, වැටුණට පස්සේ මොකක් හරි වුණා නම් ගමන්නේ. නමුත් දන්න ටිකක් තියාගෙන මැරෙන්න කැමති නැති කීප දෙනෙක් හිටියා. ඒ තත්ත්වය හැබැයි ආපස්සට හැරුණා ටික කාල සුමාන දෙකකින් විතර වගේ මම හිතන්නේ. ඔබ අනුමත කරනවද ඒ මතුවෙච්ච ප්‍රචණ්ඩත්වය ඊටත් වඩා බිහිසුණු රාජ්‍ය ප්‍රචණ්ඩත්වයකින් මර්ධනය කරපු ඒ ඒ සිදුවීම් මාලාව ගැන ඔබ දැන් හැරි බලන්නේ කොහොමද? අනුමත කරන්නේ නැහැ. ඒ ජීවිපී ක්‍රියාකලාප අපි අනුමත කරන්නේත් නැහැ. ආණ්ඩුව ඊටගත්ත ප්‍රතිකර්මය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ආණ්ඩුව ඊට වැඩිය හොඳට ඒක මුලදි කරන්න තිබුණා. ඒක කරේ නැහැ ආණ්ඩුව. ආණ්ඩුව වැළ ඒක එක්කෙනාගේ ඕනකම් ඉව ඕන එපාකම් මම හිතන්නේ. ඒ සිදුවීම් වලින් පස්සේ ප්‍රේමදාස ජනාධිපතිවරයා තරුණ අසහනය පිළිබඳ, තරුණ ප්‍රශ්න පිළිබඳ කොමිසමක් පත් කළා. ඔබේ සහෝදර ලේක් හවුස් මාධ්‍යවේදියෙකුත් හිටියා ඒ කොමිසමේ සමාජිකයෙක් හැටියට, ශමීන්ද්‍ර ෆර්නැන්ඩෝ. ඒ කොමිසමේ වාර්තාව ආවා. ආචාර්ය ජී.එල්.පී. රිස් හිටියාහි මට මතක හැටියට මේ ප්‍රධානී හැටියට. එවැනි වාර්තා වලින් අපි ඉගෙන ගත්තද? නෑ, කිසිම ওই වාර්තා ඒ කොමිසම විතරක් නෙවෙයි, ඒකේ සමාජික විතරක් නෙවෙයි, ඊට කලින් ඊට පස්සේ පත් කරපු කිසිම එකකින් ලංකාවට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩක් වෙන්නේ නැති, ඒගොල්ලන්ට කීයකරි හම්බ වෙන්නේ නැති. මට නම් ඒක ගැන ලැජ්ජා සහගතයි. ඒ ගැන කතා කිරීම පවා කිසිම වැඩක් නැහැ. මේ ළඟදිත් මොකද්ද ජනවාරිය පත් කළා, මොකද්ද ඒකට කිසි වැඩක් නැහැ කියන කොමිසම පත් කරයි ඒ වාර්තාව අනුව කියලා. මාලක ඒවා මහා නිකම් බොරු වැඩනේ. කොමිෂන් මං හිතන්නේ නිදහසෙන් පස්සේ ලංකාවේ දුසින් ගණන් කොමිෂන් තිබුණා. නොයෙක් දවෙන සමාජ ප්‍රශ්න ගැන. නෑ නෑ වාර්තාක් තියෙනවා ඒවයි. වාර්තා පුස්කකක් තියෙනවා. සමහර වාර්තා ඊට හොඳයි.